The Big Story. අල්ලා සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන එල්.කේ. විමලචන්ද්‍ර මහතා ඊයේ දිනේ නිල වශයෙන් සිය ඉල්ලාස්වීමේ ලිපිය බාර දී ඇති බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂිඩායස් මහත්මිය අද දෙරණට සඳහන් කළා. ඉකුද්දා සම්මතු 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව කොමිෂන් සභාපත් කිරීමට ඉඩ සලසා දෙමින් එල්.කේ. විමලචන්ද්‍ර මහතා මෙලෙස ඉල්ලාස්වී ඇති බව ඇය කියා සිටියා. යනුව කොමසාරිස්වරයෙකු ඉල්ලාසූ පමණින් අදාළ කොමිසන් සභාවේ කටයුතු වලට බාධාවක් නොවන බව ඇය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අන්තර්කාලීන ප්‍රතිපාදන තිබේ නම් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව කොමසාරිස්වරු පත්කරන තෙක් ක්‍රියාත්මක විය හැකි බවද ඒ මහත්මිය අවධාරණය කළා. කෙසේ වෙතත් කොමසාරිස්වරයෙකු ඉල්ලාසුවද එම කොමිසමේ විධානයන්ගෙන් පසුව ආරම්භ කර ඇති විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යා හැකි අතර ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු කළ නොහැකි බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කළා. නමුත් නව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පවතින තත්ත්වය තුළ හැකියාවක් නැතැයි ඇය පෙන්වා දෙනවා. එසේ වුවද මහජනතාවගේ පැමිණිලි ඉදිරියටත් බාර ගන්නා බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අද දෙරණට සඳහන් කළා. මෙලෙස අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙකු ඉල්ලාසූ පසුබිමක එහි කටයුතු වලට කුමන බලපෑමක් එල්ලවන්නේද යන්න පිළිබඳව අපි නීති විශාරදයන්ගෙන් විමසා බැලුවා. අලුතෙන් කොමසාරිස්වරුන් පත් කරන තෙක් වර්තමානයේ දුරදරන කොමසාරිස්වරුන්ගේ දුරය නතර විය යුතුව තිබුණේ වුවත් ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට දිගටම බලය දීලා තියෙනවා. මේ කොමිෂන් සභාවේ සමාජිකයෝ 3 දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් ඉවත්වීම තුල කොමිෂන් සභාවේ ක්‍රියාකාරම් වලට කිසිම බාධාවක් නැහැ. හේතුව පනතේ 2 උපවගන්ති 8 පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභාවේ තීන්දුව తీරන ගැනීම එක් කොමසාරිස්වරයෙක් විසින් හෝ 2 දෙනෙකු විසින් හෝ 3 දෙනා විසින් එකට ගත හැකියි කියලා. පරීක්ෂණ කටයුතු කළ යුතු බවට කොමිෂන් සභාව තීන්දුව කළොත් අධ්‍යක්ෂක ජෙනරල් වරිය යටතේ තිබෙන ඒ පරීක්ෂණ කණ්ඩායම් ඒ පරීක්ෂණ කටයුතු නිසි ලෙස සිදු කරගෙන යනවා. අවසානයේ ලැබෙන ඔවුන්ගේ නිර්දේශය මත නඩු දාන අවස්ථාවේදී නැවතත් කොමසාරිස්වරයාට බලයක් ලැබෙනවා. එතකොට ඒ නිර්දේශය මත නඩු පැවරීම සිද්ධ කරනවා. ඒක නිසා එහි දුරයක් හිස්ව තැබීම කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් නොවේ. එතකොට එක කොමසාරිස්වරයෙකු අස්සුනොත් සමහර කටයුතු ඝනපූර්ණයකින් කරන්න පුළුවන්. නඩු පැවරීම කිරීමේදී තියෙන නෛතික தත්ත්වය තමයි කොමසාරිස්වරු 2 දෙනයි සභාපතිතුමයි අස්සම් කරන්නේ. ඒ නිසා විමර්ශන ඉදිරියට කෙරීගෙන යනවා. පැමිණිලි බාර ගැනීමක් සිදු කරන්නත් පුළුවන්. නමුත් සමහර වෙලාවට අර 3 දෙනාගේම බලය අවශ්‍ය වෙන තැන් තියෙනවා. දැන් සමහරලාට නිල ලේඛන වලට අස්සම් කරන්න තියෙනවා. එතකොට මේ නිල ලේඛනයේදී සභාපති කොමසාරිස්වරු 2 දෙනාම අස්සම් කළ යුතුයි. ඇති වෙන එකම ගැටළු සාගත තත්ත්වය තමයි නඩු පැවරීම ප්‍රමාද වීම. 3 දෙනා විසින්ම මේ සඳහා නියෝගයක් දෙන්න ඕනි කියලා. ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. විමර්ශන මෙච්චර ඉවර කළා තියෙනවා. ඇයි මේක නඩු පවරන්නේ නැත්තේ? අර අත්සන් 3 අවශ්‍ය වෙනින්. The Big Story.